ඔක්තෝබර් 26 වෙනිදා සිට අද දවස දක්වා සිදුණු සියලුම දේශපාලනික සිදුවීම් සහ ක්‍රියාදාමයන් දිහා බලනකොට පැහැදිලිවම මේ කාලවකවානුව තුළදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ඉවත දමලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පසෙකට වීසි කරලා ආඥාදායක ඒකාධිපති ක්‍රමවේදයක් රට තුළ ක්‍රියාත්මක වුණයි කියන එක කුඩා පෙරපාසල් දරුවගේ ඉඳලා වැඩිහිටිය දක්වා අවබෝධ කරගෙන තිබෙනවා. එනමුත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය ශක්තිමත් කරවමින් නිදහස් අපක්ෂපාතී අධිකරණයක් හරහා ඒ සිදුවුණු සියලුම ඒකාධිපති ක්‍රියාදාමයන් ව්‍යර්ථ කරලා තිබෙනවා. අසාර්ථක වැඩපිළිවෙල බවට පත් කරලා තිබෙනවා. පුන පුනාම මේ සිදුවූ සෑම ක්‍රියාදාමයක්ම පාර්ලිමේන්තු සභාගර්භය තුළ ප්‍රශ්න කරනකොට අභියෝගයට ලක් කරනකොට අපේ දේශපාලන ප්‍රතිවාදීන් කරපු දේ තමයි එම අභියෝගයෙන් පැන යෑම. එම අභියෝගවලට මුහුණ නොදී ඒකාධිපති වියරුවෙන් පහර දී ජාතික දේපල ජාතික සම්පත් විනාශ කිරීම. දැන් අලුත්ම පුරුද්දක් ඇති වෙලා තිබෙනවා. තාන්න මාන්න තනතුරු අගමැතිකම් මැති ඇමති පට්ටන් තිබෙන ආණ්ඩුවක් යයි කියාගත්තු කොට්ටාසය ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ලිමේන්තු සභාගර්භය වර්ජනය කරන. ඒ අය එසේ කළේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයක් නොතිබුණු නිසා. එනමුත් මේ පහුගිය මාසයකට වැඩි කාලයක් තුළ අධිකරණයෙන් ලබා දුන්නු විවිධ තීන්දු තීරණ මත ආඥාදායකත්වය ඒකාධිපතිත්වය පරාජය වෙලා තිබෙන. අපි විශ්වාස කරනවා ඉදිරියටත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යායාමයන් සියල්ලක්ම නිෂ්ඵල ක්‍රියාවන් බවට පත් කරන්නට සාධාරණ අධිකරණය අපක්ෂපාතී අධිකරණය කටයුතු කරයි කියලා අපි අපේක්ෂා කරනවා. එනිසා විශේෂයෙන්ම මේ ක්‍රියාදාමයන් තුළ අද අපි මතක් කර දෙන්නට ඕන ඊනියා පාලකයොන්ට නිත්‍යානුකූල නොවන පාලකයොන්ට ව්‍යවස්ථා විරෝධී පාලකයොන්ට අමතක වුණු දේවල්. ලක්ෂ 220ක් අපේ රටේ ජනතාව ජීවත් වෙනවා. ඒ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වෙලා තිබෙනවා මේ ඒකාධිපති පාලනය සහ ක්‍රමවේදය තුළ. අද කවුරුත් කතා කරන්නේ නැහැ ලබන වසරේ පාසල් යන දූදරුවන්ගේ නිල ඇඳුම් ප්‍රශ්නය ගැන. ඒ අයට වවුචරයක් නැහැ, නිල ඇඳුමක් නැහැ. අපි පාලනය කරන කාලවකවානුව තුළ අපි ඉඩම් බෙදුවා, ගෙවල් හැදුවා, උදාගම්මාන ඉදිකරා. උදාගම්මාන 2500 සිට 20,000 දක්වා ක්‍රියාත්මක වෙන වැඩසටහන සහ මුලින්ම නතර කරා. ගෙවල් හදන්න තිබ්බ අරමුදල් ටික ආපහු මහා භාණ්ඩාගාරයට ගෙන්න නායකවරුන් හෙලිකොප්ටරය තුළින්
රටවටේ සවාරි යනයකට බිල්පත් ගෙව්වා. හැබැයි නිවාස ණය ලබා දුන්නු, නිවාස ආධාර ලබා දුන්නු දෙවෙනි තුන්වෙනි හතරවෙනි වාරික ටික ගෙවීම නතර කරා. ගම්පෙරළිය වැඩසටහන නතර කරා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන නතර කරා. ගම් මුදා වැඩසටහන නතර කරා. අද බරපතල ඖෂධ හිඟයක් තිබෙන. අපේ කාලවකවානුවේ අපේ සෞඛ්‍ය ඇමතිතුමා අති විශාල ප්‍රමාණයක අඩුවීමක් කරලා මහා විශාල වට්ටමක් මිල අඩු කිරීමක් කරලා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඖෂධ මාෆියාවට යටත් වෙන්නේ නැතුව අනගි භවනීය සෞඛ්‍ය සේවාවක් දියත් කරලා සෞඛ්‍ය ශේෂ්ත්‍රය අඩපණයි අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ළඟම පාසල හොඳම පාසල සහ මුලින්ම අත්හිටවල දැන් පහුගිය කාලේ ක්‍රියාත්මක වුණේ ළඟම පාසල හොඳම පාසල නෙවෙයි ළඟම මන්දිරයේ හොඳම මන්දිරේ බැලුවේ තමන්ගේ සුඛ විහරණය ගැන ස්වකීය පෝෂණය ගැන තමන්ගේ බල පරාක්‍රමය ගැන ලක්ෂ දෙසිය විස්සක් වූ අපේ රටේ ජනතාවට හෙන ගැහුවත් කමක් නැහැ රටේ අයිතිය ලැබෙනවා නම් තනතුරු ලැබෙනවා නම් තාන්න මාන්න පට්ටම් ලැබෙනවා නම් වරදාන වරප්‍රසාද ලැබෙනවා නම් මේව කෙරෙහි තමයි මූලික අවධානය යොමු කරේ ඒ සියලු ක්‍රියාකාරකම් තුළ අපේ රටේ මිනිස් සම්පතේ දේශපාලන අයිතිය සමාජ අයිතිය ආර්ථික අයිතිය සහ මුලින්ම උල්ලංඝනය වෙලා හමාර දැන් මේ රට වට්ටවල තිබෙන ප්‍රපාතේ අපි ගොඩ ගන්නට ඕන නේද අපේ මාතෘභූමියේ අපේ රට ඒ නිසා අනුගමනය කළ යුතු හොඳම ක්‍රියාමාර්ගය තමයි ඒකාධිපතිත්වයට ආඥාදායකත්වයට නැවතීමේ ලකුණ තබලා නැවතත් වරක් ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ තබන්නට ඕන. අපි හැමෝම දන්නවා පාර්ලිමේන්තු සභාගර්භයට ආවේ නැත්තේ ඒ අයට ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව ලෝකෙ දැනගනී කියලා. බහුතරයකට 113ක් අවශ්‍යයි. මම හිතන ආකාරයට අපේ ප්‍රතිවාදී කණ්ඩායමට මන්ත්‍රීවරු 75ක්වත් එක්කහු කරගන්නට බෑ. ඒක තමයි සත්‍යය. ඒක තමයි යථාර්ථය. අපේ ප්‍රතිවාදීන්ට අංකගණිත තේරුනේ නැති වුණත් අපේ ස්වාධීන අධිකරණය ඊයේ දවසේ හොඳින් අවබෝධ කරගත්තා පාර්ලිමේන්තුවේ බහුතරය කොතනද තියෙන්නේ. බහුතරයක් නොමැති අග්‍රාමාත්‍යවරයෙකුට අමාත්‍ය මණ්ඩලයකට රට පාලනය කරන්නට පුළුවන්. නිලතල හොබවන්නට පුළුවන්. ඒ ප්‍රශ්නය විභාග කරන තෙක් මෑත ඉතිහාසයේ මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අපේ රටේ ප්‍රථම වතාවට පත් කරපු අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය එම තනතුරු දැරීමේ නුසුදුස්සන් බවට පත් කර. තනතුර නෙවෙයි නිෂ්පභ කරේ. නමින් නම් කරපු ඒ කණ්ඩායම තනතුරු හෙබවීමේ නුසුදුස්සන් බවට පත් කර. දැන් මේක අපේ රටේ ඉතිහාසයේ සිදුවෙලා තිබෙනවා. එනම් පැහැදිලිවම අපේ ඉල්ලීම මේ ව්‍යවස්ථාවත් එක්ක සෙල්ලම් කරන සෙල්ලම නතර කරන්නට ඕන. අපිට අවනීතිය වෙනුවට නීතිය අවශ්‍යයි. රටේ උත්තරීතර නීතියට ලබා දිය යුතු ඒ වටිනාකම නැවතත් වරක් ලබා දෙන්නට ඕන. තම තමන්ගේ පවුලේ සහ අම්මගේ අප්පගේ බූදලේ වගේ කාටවත් රට පාලනය කරන්නට ඉඩ ප්‍රස්තාවක් නැහැ.
පාලකයෝ කියන්නේ తాවකාලික බහරකරුවන්. తాවකාලික බහරකරුවන්ට සින්නක්කර ඔප්පු සහිත අයිතිකරුවන් බවට හැසිරෙන්නට බෑ. ඒ නිසා අපේ ඒකායන ආයාචනාව අතිගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා. කරුණා කරලා ව්‍යවස්ථාව පිළිපැදලා ප්‍රජාතන්ත්‍රවාදයේ අනුගමනය කරලා බහුතරයක් තිබෙන අපට ඒ 26 වෙනිදාට පෙර තිබුණු ඒ තත්වයටම ආණ්ඩුව කරගෙන යෑමේ අවස්ථාව ලබා දෙන්නේ කියලා අපි මේ අවස්ථාවේ කරුණාවෙන් ඉල්ලීමක් කරනවා.